දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 339 වැනි ටෙලිවැකිය. අප ඊයේ ලිව්වේ අපේ ජීවිතවල ගුණාත්මක බව. ඒ කියන්නේ quality of life. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආරෝග්‍ය පරමා ලාභක්. සන්තුට්ටි පරමන් ධනං කියලා නේද? උසස්ම ලාභය නිරෝගීකමයි. සතුට උසස්ම ධනයයි කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් අප ඊයේ ඔබෙන් ඇසුවේ අර හිටපු ජනාධිපති මහින්ද එක් අවස්ථාවක අහපු දැන් සතුටු ඉද කියන ප්‍රශ්නේම තමයි. ඇත්තටම අප සතුටින්ද? රටක ජනතාවට සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න බලය ගත්ත උන්දලා අපෙන් අහනවා දැන් සතුටුයිද කියලා නේද? එහෙම ඇහුවේ ඇයි? උන්දලා අත තිබුණු බලය ජනතාව අනිත් හොර නඩයට බාර දුන්න නිසා. ඒකනේ හේතුව නේද? ඒ කාලය තුල හොරාකන්න බැරුව ගිය තරහටනේ එහෙම ඇහුවේ නේද? දැන් සතුටුයිද කියලා නේද? දැන් අපි අහන්නේ ඇත්තටම අපි ජීවත් වෙන්නේ සතුටු මිනිසුන් ලෙසද කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරන්න ඕනි කියලයි. හොඳේ ඊයේ අපි පෙන්වා දුන්නේ සියවසකට වැඩි කාලයක් පුරා සුද්දා දාපු සිල්බර කොටන් උඩ පැන පැන දුවන දුම්රිය. ඉන්දියාවෙන් ගේන ලොරි බොඩි බස් රථවල තැම්බි තැම්බි අපි ගෙවන ජීවිතය නේද? ඒ කියන්නේ quality of life, quality of transport. අපේ ඡන්දයෙන් පත් වෙලා දියවන්නා යන පාපැදියක්වත් තිබුණේ නැති උන්දලා වැඩට යන නේද? වැඩට යන නෙමෙයි වැරදුනා මේ රටකන්න යන වේගයේ ඒ යන සැප වාහන ගැන අපි ඊයේ කතා කළා. තව එහෙම යනවටත් වඩා මේ දාඩිය පෙරාගෙන වාහන ඇතුලේ හිර වෙලා ඉන්න මගින් ඉන්න මේ මාර්ගවල පැති වහගෙන අර උන්දලට රූං ගාලා යන්න පාරවලුත් නේද වහලා කරන සෙල්ලම ගැන අපි ඊයේ කතා කළා. ඕක තමයි අපේ ඊයේ මාතෘකාව. ඒ කියන්නේ අපිට උරුම කරලා දීලා තියෙන quality of transport එකයි උන්දලගේ quality of transport අතර පරතරය වෙනස නේද? දැන් ඔය පොඩ්ඩ යහා මෙහා වුණාම කුළු පොළු කුරුඳු පොළු ජල බවුසර් කඳුළු ගෑස් එහෙම අරගෙන ඔය උද්ඝෝෂකින්ට නෙලන පොලිසිය සහ හමුදාවේ සාමාන්‍ය සෙබළු ඉන්නවා නේද? ඈ උන්දලගේ ජීවිතයයි ඒ උන්දලගේම උසස් නිලධාරින්ගේ ජීවිතයයි ගත්තහමත් සතුට අහසට පොළොව වගේ. හොඳේ ඔය එලෝ එලෝ හරිද? ඔය එලෝ එලෝ නෙළුවට උන්දලා ඉන්නෙත් අසතුටින්. මහා උන්දලට නෙලන්න බැරි නිසා තමයි ඒ තරහට තමයි අහිංසක අපිට ගහන්නේ නේද? ඔය සාමාන්‍ය සෙබළුන් බොහෝ දෙනෙකු රාජකාරියට එන්නේ මේ අපි වගේම තමයි. ඔය කෝච්චියේයි බස් එකේයි එල්ලිලා එන්නේ. ඈ සැප්පට තෙරපිලත් එනවා. නමුත් ඒ උන්දලගෙම ඔය හමුදාවේ පොලිසිය උසස්ම නිලධාරීන්ට ඒ උන්දලගේ නෝනලට එක වාහනයක්. ළමයි පාසල් යවන්න තව වාහනයක්. හරිද? බොරුනම් ඔය කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ළඟ දවල්ට ගිහින් බලන්ටකෝ ඈ ළමයි ගෙනියන්ට ඇවිල්ලා ඉන්න යූහ නාහ ගූහ වාහන සංඛ්‍යාව නේද? තම තමන්ගෙම හිත්වලින් අහලා බලන්න. මේ තියෙන්නේ සාමාන්‍ය පොලිස් සහ සාමාන්‍ය සෙබළ හමුදා නිලධාරීන්ගේ ජීවිත නෙමෙයි. හරිද? මේ තම තමුන්ලගේ අම්මල තාත්තලා හරිද බෙහෙත් ටිකක් ගන්න රෝහල්ට යන්න දුක් විඳින විදිය අපි අය අමුතුවෙන් කියන්න ඕනේ නේද? තම තමන්ගේ දරුවන් පාසල් වලට යන විදිය නේද? මොකද කියන්නේ මේ රටේදී මේ quality of transport එක අහසට පොළොව වගේ නෙවෙයිද? ඈ මොන පරතරයක්ද නේද? මේ එක ක්ෂේත්‍රයක් පමණයි. හොඳේ අපේ ජීවිතවල සතුට සඳහා පේනතෙක් මානයක සතුටු සැලැස්මක් මේ මහා උන්දලාත තියනවද? නැහැ. මතක තියාගන්න අවුරුදු 75ක් සුද්දාපිය දාලා ගිහින් ඒ දාලා ගිය දවසේ ඉඳලා අද වෙනකන් උන්දලට BMW V8 Hummer Pajero Intercooler ගෙන්නද්දි අපිව කුදලගෙන යන්න පොල් පටවන්න ගේන්නෙම ඉන්දියානු ලොරි බොඩි බස් රථ සහ ඉන්දියන් පවර් එන්ජින්. රටේ ජනගහනයෙන් 120%ක්ම දැන් අස්වැසුමයි සමෘද්ධියයි ඉල්ලන පෝලිං වල. සමහරු පෝලිං වල මැරිලත් වැටුණා නේද? ඒ කියන්නේ කන්න බොන්න නැති ජනගහනයට තමයිනේ ඉතින් අස්වැසුමයි ඔය ණයයි ඒව දෙන්න වෙන්නේ නේද? හරිද? දැන් බලන්නකෝ රටේ ජනගහනයෙන් වැඩි පිරිසකගේ ජීවිතයේ තත්ත්වය. මේක මතක තියාගන්න. අප්පගෙන් පුතාට දුවට නගාට අයියට මල්ලිට උරුම වෙන උරුම කරලා දෙන එකම රැකියාව මන්ත්‍රීකම. ඇයි? මූලික වැටුප රුපියල් 58,000යි දුරකථන ජංගම ස්ථීර කාර්යාල සහ කාපර්මිට් එක නිසාද? මොන පිස්සුද? ඔය ඩිංගිත්ෙන් මේසා සැපවත් සතුරු ජීවිත ගත කරන්න පුළුවන්ද ඈ? එහෙනම් ඉතින් අපිටත් පුළුවන් එන්ට එපායයි නේද?
දැම් බලන්නකෝ අර මේ කාල්ටන් නිවස පැත්තේ මගුල් ගෙදරක ලයිට් බිලක් ඇවිල්ලා තියෙනවානේ ලක්ෂ විසිහයක්. හරිද? ලයිට් බිල ලක්ෂ විසිහයයි නේද? ඈ අපේ මුළු අවුරුදු දෙකම පඩි එකතු කළත් ඒ ගානට හම්බෙයිද? හම්බෙන්නේ නෑනේ. ඒකත් අවුරුදු ගානක් තිස්සේ ගෙවලා නෑ හෙන පොල්ලක් නේද? ඒ අතරවාරේ අර මිහින්තල අපුදබිමේ විදුලිය කපනවානේ. ඔබට තේරෙනවද මේ උන්දලගේ තරම? ඈ අර අරගලේ වෙලාවේ ගිනි තිබ්බ කියන ගෙවල් ගැන මතකද? ආන් ඒ ගැන කියලා අද ටෙලිවිකේ අවසන් කරන්නම්. හරිද? එතකොට තේරෙයි උන්දලා තමයි සතුට හොඳටම භුක්ති විඳින්නේ කියලා හොරා කාලා. හොඳේ එක ඇමැත්තෙකුට කොළඹ විතරක් සුපිරි ගෙවල් හතරක් තිබිලා තිබුණා. හොඳේ දැන් ගම වැල්සිරිපුර වුණාට කොළඹ තමයි මිනිහට සිරි තිබිලා තියෙන්නේ. හරිද? පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 10ක් 15ක් නෑ. මේසා විශාල ධනපතියම් වෙන්නේ ඔය වැටුපෙන් කා පර්මිට් එකෙන් සහ දීමනා වලින් නම්. මොනතරම් හොඳ බබාලද නේද අප්පා? ආ එහෙම කියමින් අද ටෙලිවැකිය අවසන් කරන්නේ ඔය දියවන්නාවේ ඉන්න සමහර මහ උන්දලගේ නම් අම්මලත් සතුටින් බබාලත් සතුටින් කියමින් හොඳේ ළඟපාත ඉන්න පුංචි පැටික්කියොත් සතුටින් කියලා අද ටෙලිවැකිය නිමා කරනවා.